සුපර් මාකට් එක ගාව නවත්තලා බඩු ටිකක් ගත්තට කමක් නැහෙනි කමකිනි කැමජාරි වැඩිපුර ගන්න එක කොකෝ නැත හොඳයිනි ඒකට මම පොඩි නැත් එක ගන්න ඕඩි ඔයා මොකද වෙ කරන්නේ දිවෙලියට දාගෙන හුලං වද්ද ගන්න මේ බලු අරිගෙනම් පුදුම දේවල් වලට තමයි ආශ. ජෝන් මොනවද හොඳ බඩු ටිකක් ගන්න අද නම් ලස්සන හසක් තියෙන්නේ තරුත් හොඳට පැහැදිලිව පේනවා මේ වගේ වෙලාවට මට හිතෙනවා වෙන ලෝකවල අපි වගේ තව ඇති කියලා පිටසක් වෙලාය මේ ලෝකෙටත් ඉනවා යනවා ඇති ඔය කොහෙද ඉන්නේ කියන්න මම ඉක්මනට ගෙදර එනවා පැටියෝ ඔයාමට යන්න දිහාව කියලා නෙමෙයි ගියේ අයියෝ ඔයාට අවුරුදු 500කට හරියන බඩු මං අවුරුදු 300කට කලින් ගෙනත් දැම්මයි එතේ මාසේ බඩු තව කොච්චර දේවල් ඕන වෙනවද හයි හරි මං එනකොට සබ බඩු ටිකක් ගෙනත් දෙන්නම් මේ 21 වෙනි සතවර්ෂේනේ පුතුය ගැත්තට යන්නම වෙනවා දැන් කන්න මොකක් කරි පොඩි කෑමකුත් අරන් එන්න හරි හරි මං ඔයාට ඩෝනට් එහෙකුත් අරගෙන එන්න ඔයාට දුර්ගාවට වෙලා ඉන්න වෙනවා ඔඩි. ගාෆිල් වයිනෝද? මට ඕවට එන්න විදියක් නෑ. මං ඉදි. ඉඳාගත්තන් පස්සේ එරකට උත්තර දෙන්න බෑ. අපි ඉක්මනට එන්නම්. හරි, අවුරුදු 500කට හරියන්නේ චීස් බිස්කෝතුයි ජෙලි ඩෝනටුයි අරගෙන යන්න ඕනේ. අනේ මන් දන්නේ නැහැ මේවට සමබර ආහාර වේලක් කියනවද කියලා. මකුලුවෙක්. මන් දන්නේ ඔගොල්ලෝ හිතන්නේ කයින්සක මකුලුවෙක් කාටවත් කරදරයක් නෑ. ඕකනේ ඔගොල්ලෝ හිතන්නේ. ඔගොල්ලෝ හිතුව හරියට හරි. මම මොකද කරන්නේ දන්නවද? ජෙනෝ මම මගුලට කුඩු වෙලා යන්න මෙතන මට කඩේ කරගෙන ඉඳා ගන්න දෙන්න ගහන ඇදිනෝ චොට්ටෝ මට කරදර කරන්න බකුල් හැදියා මොකද බකුල් ඔය ජෙනෝ කොමින ඒ මගුල ජන ගන්නවා මමත් එසේම කිය පුෂෙන් නෙමෙයි හරිද දුෂ්ට මගුලුව ඔබගේ ප්‍රාණය තවසුළු මොහොතකින් නිරුද්ධ වෙනු ඇත අපෝ මේනම් ස්කුවික් නෙමෙයි මේ වෙන කවුද සමාවෙන්න අනේ මම වෙන වෙන දහකට වැඩක් තියෙන එකට ගිහිල්ලා නැහැ මේ මං එනවා තග්ගලේ ඔය ගොල්ලෝ කවදා හරි දැකලා තියෙන එක මීයන්ට බය දුන පූස මේ ඉන්නේ මීයට බය දුන පූසෙ නැදේ බේර කටෝ ඔහොමයි මට පොඩි විවේකයක් ඕනේ මං තාම රැට හරියට කාලත් නේ අන්න හරි කෑම තමයි මේගොල්ලෝ මට කෑම මොන හරි දෙන්න අරගෙන යන්නේ ඒක නරක නෑ වැඩි වැරදුනා නේද අපෝයි ෂෝස් නේද හනේ සලාද කොලයි තක්කාලි ඔක්කොම දානවා කරුණා කරලා ලුණු නම් දාන්න එපා. අන්න හොඳ. සැන්විච් එක නිකන් කනකොටත් හරිම රසයි.
මේක ස්ටාර්ට් කරන්නේ කොහමද? CD ප්ලේයර් එකක් හරි දාලා බලමු මොකද වෙන්නේ කියලා. මම සෑන්ඩ්විච් කන්න කැමති නැති හින්දා කමක් නැහැ. මේකේ කොහේ හරි තියෙන්න ඕනේ මේක එලවන්න ඕනේ විදිය තියෙන මැනුවල් එක. මේ තියෙන්නේ නියමිතම. අනේ මම බේරුණා. දැන් ඉතින් මේ විදියට එලවන්න ඕනේ. හරි මම බේරුණා. මම බේරුණා. ස්ටාර්ට් කරන විදිය තියෙනවනේ දැන් ඉතින් එලවන විදිය කොහෙද තියෙන්නේ? 19 පිටුව. 19 පිටුව. හරි නියමිතම. කැලි කැලි වලනේ තියෙන්නේ. ඒක නෙමෙයි අනිත් ඒවා වගේම තමයි. එකක් බලලා තව එකක් බලන්න නෑ. අනේ මම බේරුණේ නෑ. මම බේරුණේ නෑ. තවත් මොකක් කරි ලෝකයක්. කවුද දන්නේ මෙහෙ ඉන්නේ? සමාජ විචාර මීයන්ට වඩා දරුණු කවුරු හරි මෙහෙ ඉන්න පුළුවන්. අනේ මන් දන්නේ. කවුරු හරි ඉන්නව නේද? මුවම ඉඳ ගසකුත් නැති වෙලාවේ. අනේ. රාක්ෂික කුඹාන්දි. අනේ මේ වැයි ඉන්නේ එහෙමයි තමයි අයියෝ. කතර රාක්ෂික නම් එන්න එපා භූතෙක් නම් එන්න එපා. ඒයි ඔයා කවුද? මම ගාෆිල් කියන පූෂා. ඔයා කොහමද ගාෆිල් වෙන්නේ? ගාෆිල් කියලා වෙන කවුරුවත් ඉන්න විදියක් නැහැ. හරි. ඔයා ගාෆිල් නම් මං කියලා දෙයට උත්තර දෙන්න. ඔයා දවස පුරාම මොකද කරන්නේ? කනවා, බොනවා, පොඩි බලු කුක්කන්ට කරදර කරනවා. ඔයා මොනවද කරන්නේ කියන්න බලන්න. කනවා බොනවා බල්ලන්ට කරදර කරනවා. ඈ? ඒ කියන්නේ ගාෆිල් තමයි. ඒක ඔයා ගාෆිල් නම් මම කවුදනි? හරි මට තේරෙනවා. ඔයා තමයි ගාෆිල්. අපේ මොකුත් වෙනසක් තියෙන විදියක් නැද්ද? එක වෙනසක් නම් තියෙනවා. එක මෙහෙමයි. ඉඳලා හිටලා මං නිකන් මෙන්න මෙහෙම වෙනවා. පුදුම බයානක සිද්ධියක් නේ එක නම්. හැබැයි එයා ටිකක් මම වගේ ලස්සනකුත් තිබුණා. මේ ශරීරය කරකිලා කරකිලා කොයි ලෝකෙක යයිද දැන්නේ? ඒ මම මේ ගේ දන්නවනි. මොනා මේ මගේ ගේනේ මෙහෙ ඉන්න මං හිටියේ. හරි ඒ කොච්චර දියද කොහොම හරි මං වගේ ගෙදරට ආවා. අයියෝ. ෂුවෙන්නේ හොඳයි. ජෝන් මොනෝ හරි රාජ හදනෝ ඇති. ජෝකයි. ගාෆිල් ඔයා හොඳ වෙලාවට ආවේ. මං දවල් කෑම ලෑස්ති කරා. මොකද ඔයා ගල් ගැහිලා වගේ. ඔයා දන්නේ නැද්ද මේ ලෝකේ ඉන්නේ මකුළු මිනිස්සු කියලා? එහෙම නේද ඕඩි? මං වාට මැස්සු දාලා රස්ස ලසන්න එකක් හැදුවා. එපා. අනේ එපා. අයියෝ. අපි අපේ කෑම කෑවට පස්සේ සුපුරුදු විනෝදාංශي පටන් ගන්නවා. අල්ල ගන්නවා. මෙයා අපිව තලනවා වගේ තලලා දාමු. අනේ අනේ මට එහෙම කරන්න එපා. අයියෝ මං අර මකුළුවන්ට කරදර කරලානේ. අනේ මං මකුළුවන්ට කොච්චර ආදරේද? අනේ මං එකපාරක් මකුළු පැටියේ පේරගත්තා. අයියෝ මේ මොකද මේ කරන්නේ? ආ පේරගත්තා. අනේ මට ගහනව දලල දානව. අනේ මේ අයින්දක පූෂට කරදර කරන්න එපා පුතේ. අනේ යමු බඩු සේරම ගත්ත ඕඩි. ගාෆිල් කාර් එකට වෙලා කම්මැලි කමෙන් බලන් ඇති. ඔයා මොකද කරන්නේ ගාෆිල්? ගාෆිල් ඕඩි ගාෆිල් කාර් කිනේ? මේ මහත්තයා ඔයාට බිලිපාට පූසේ කීම දැක්කද? අපේ ගාෆිල් නැති වෙලා. ඈ මොකටද මෙච්චර බඩු ගත්තේ? අවුරුදු 500කට ඇති වෙන චීස් බිස්කෝතු ගත්තේ. ඇයි? නෑ මං නිකන් ඇහුවේ. මගේ පූස නැති වෙලා. මේක මගේ වාහනේට දාලා ඔයාගේ පූස හොයන්න උදව් වෙන්නම්. ඇයි? ඔයාගේ පූස විතරක් නෙමෙයි මගේ වාහනේත් නැති වෙලා. අයියෝ දෙයියනේ. ඔයාගේ වාහනේ ගත්තාම මගේ පූසවත් අරන් යන්න ඇති. අපි දැම්මම පොලිසියට කියමු. නෑ පොලිසියට කතා කරන්න ඕනේ නෑ. මගේ වාහනේ රිමෝට් එකෙන් පුළුවන් වාහනේ නැතුනොත් අපව ගෙන්න ගන්න. අපි එක ගෙන්න ගමු. ආබෝයි. අනේ. මම බේර ගන්න කොහමරි වාහනේ එක ගත්තොත් නම් බේර ගන්න පුළුවන් වෙයි හරි අයියෝ බේර ගන්න බේර ගන්න. අනේ. අනේ එක කවුරුවත් දෙතු උඩ යන්න හදිනවා. ආබෝයි. කොහම ගෙල්ලෙන් දොරේ එක. ආ බෝඩ් එක ගිහින් කියනවනේ අපි. මේක කාලනාස්ති කරන වැඩක්. අපි ඉක්මනට පොලිසියට කතා කරලා මේ ගැන කියමු. මං කිව්වනේ බය වෙන්න එපා.
දැක්කනේ ගාෆිල් ගාෆිල් ඔය හොදින් ඉන්නවා ඔයාට කරදරයක් උනේ නෑ නේද අනේ හමයි හනි හයි මම ඔයගේ දැන් ඉතින් හරිද වාගේ පූසවත් හම්බුණානේ දැන් ඉතින් මං ගෙදර යනවා ගියෙන් එන්නම් මොකද හා මොකද්ද උනේ කියලා මටත් හිතා ගන්න බෑ හැබැයි ඊගෙන කවදාවත් දැනගන්න වෙන එකකුත් නෑ අයියෝ අමතක වුණා තාම පොඩ්ඩෙන් ගෙදර උන්දට ජෙලි ඩෝනට් ගෙනියන්න අමතක වෙනවා Thank you.